ආයි බොවන් ඔබෙක්වන්නේ ස්වාධීනර ූපාහිනී සවසහ යයි එහ ප්‍රධාන පුවත්විකාශය සකෙන් පුවත්සරස් තල ප්‍රථමෙන්. පුොරෝණාවෙන් පීඩාවට පත්වුණු පවුල් හැත්තෑ අටලක්ෂයකට රජයන් සහන. අඟුලාන උතුරත් දකුණත් දොරටු ඇරේදී අකුරන තෙළමු ගහවත්තටත් උළු ගොහ තැන්නටත් සංචරණසීමක්. ආසල් වසා තමන්න පුළුවන් එහෙත් දරුවන් රැක අධ්‍යාපනයක් රකින අභියෝකය අපිපාරකත්තා ඇමති චිහෙල් කියායි. පුරෝණාව තිබ්බත් අපරාධ ගුණු නවදහස් හයිසිය අසූ අටක් නීතිපති දප්පුල ඉවර කරයි. ජනපතිට යාාපනය අධිකරණය දුන් සිතාසය බල රහිතවෙද්දී පිල්ලයන්කත් ඇප. බෙන්ගාල බොක්කේ පීඩන අවපාතය නිසා සුලිකුුණාටුවක් එෙන ලකුණු. ූෂිත චන්දයට එෙහිව සටන් කරමින්ම බලය අහරන්න ට්‍රම්ප් එකගබයි කොරෝනාා තත්ත්වයෙන් පීඩාවට පත් පවුල් හැත්තෑ අටලක්ෂයකට සහන සලසා ඇති බව අමාතය කෙහෙලි රමු කල්ල මහතා පවසනවා රුණ ිෝකගේ ජයකැනීමට සැලසුම් සහගතවයන ගමනට රටක් ලෙස සියලු දෙනා සහායදී යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරනවා. ඒ පන්දාදීමට දෙනවෙලාවි විශවාල පිරිසක් තවත් ඇතු කරන්න ඉල්ලීම් කර අවසානයය පවුල් හැත්තට ලක්ෂට පමණ පහේ ලබ දුන්න ඒවෙන් බිලියන හැත්තෑාවකට අසන්න මුදලා පවිච්ච කල තිය අපිගේ රටකට හෙම දරන්න බැහැකෙන මතයක් තමයි බොෝවෙලාට තියෙන් ඒ මතය දුරු කරමින්ඒ කළ හැකි දෙයක් සහ කළ යුතු දෙයක් කියන ථාවරේගෙන අමාරුක්න් සියල්ල තියද අභියෝගයක් හැඩිට බාර ඒ කටයුත්තා සහර්ථකයි අවථාවද කරුණක් තාත්ම කණගාටම් ප්‍රකාශ කරන්න රට හිතා භියෝගත්මකතැන යනකට පපුරුව. පීඩනකට ක්වෙලා තියෙන මෝතක පටු දේශපාලනයෙන් බැහැරවෙල කණ්ඩා මක් හැටියට එකට කටයුතු කරීම මහිතා නිතාමත්ම වැදගත්වෙනවා. අමාත්‍ය කෙලේ රමුක් කල්ල මහතා මේ බව සඳන් කළේ රචේ පෝෘති දෙපර්මින්න්තුවයි පැවැති මාතිී හමෝකද. මෙහිද අදස් ැක් වූ කොළඹ දිසාලම් පප්‍රදිී් යසරත් මහතා කොරුන්න තත්වය හමුවේ කොළඹ දිස්ත්‍රිකේ සහන නොලපු ච්නතාවට අි්‍යච්චනා ඉදිරිත් කලයකි ආකාරය සම්බන්ධීින් පැහදිලි කලා මේ අභාචනය දෙන්න මේ අඩවාදායන් පුදගලින්ට නෙමේ ජියනෝ පය අහිම වෙච් අඩුවාදායලබේ පුදගලය ගොඩත්තමබ අදාල වන්න නමුත් ජියපනවා පය අහිමීම කිසියම් කෙනෙක් අමග ඇරුනොත් ඒක තමයි මේ අභ්‍යාචනයක් දෙන්නළ අි අභාචනයක් පුළුවන් දුරකතය හෝ දුරකතන මුතුමකින් ප්‍රමදධරට හෝ ප්‍රදශලයකට එමන දිස්ට්‍රයකම් වශයටහ අභ්‍යාචනය දිරිපත්කිරීමේ කිසිම කැටුවන අ්‍යාපන අමාතශලේකම් මහචර්රය පිලි පෙරි රමතා සදහන් කළේ කොරන තත් පහමුවේ පසල් ආරම්භ කිරීමට මාර්ග ෝපදේ. කුත් කරතිබුණ ද දාල කොට්ටාශ අධ්‍යාපන නිල්තාරට එපි ම තිරණය එකැනීමට අවස්ථාව සලසදී ඇති බවයි. එදා සමස්ත තීරණ තීන්දු ගත්තේ ඉසුරුපායෙන් එක තීරණයයි එක උප දෙසයි. නමුත් වෙනස්වන ලෝකයේ මේ පාරගත්තේ පාසලට ස්වයන් තීරණ ගන්න දෙන්න සෞඛ්‍යතත්වය බලන්න. ඒක සඳහා වඩාත්ම සුදුසු සංවාදය තමයි. දෙමව්පිය, ආජිසි සංගමය පාසල් සංවාදන සමිතිය, විදුහල්පතිතුමා ගුරුපියා ගුරු මෑණියන්, ්‍රම සේවනිධාරින්, පාසල කේන්ද කර ගතු සීලම සෞඛ්‍ය සංවිධාන, ප්‍රවාහණංශ අන්නඒෙන් තමයි අපි ඉංග්‍රීසිංකිනනං පැසිලිටේට් කරන කියලා කිව්ේ. ශවිදාල පද්ධය ෙඳ වැටී නැති පවත් අධ්‍යනක කටේතු න් Onlineන් ෙවත් මාර්ක ගත ක්‍රමයට ඉතා සාර්ථක වසිතු කරන පත් විශවවිද්‍යාල ප්‍රතිපාදන කොමෂණ සභාවය සහපති, මහාචාරය සම්පත් අමරතුන්ග මහතා මෙහිදී ප්‍රකාශ කළා. විශවිද්‍යාල පද්ධතිය මේවන විට වහලා නැහැ. පළවෙනි කෝවි වසංගතය අවස්ථාව වෙදී. පුලුවන්කම ලැබුණා අන්තර්ජාලය ඔස්සේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න අතිශය සාර්ථක වුණ නිසා අන්තර්ජාලය ඔස්සේ දරුවන්ගේ ඉගැන්වීමේ කටයුතු ජූනි ජූලි මාස වෙද්දි අපිට හැකියාව ලැබුණ විභාග පවත්වන තත්ත්වය දක්වා උසස් මට්ටමකට එන්න. සැප්තැම්බර් මාසේ මේ දෙවෙනි ගැල්ලත් එක්ක දරුවෝ නැවතත් අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය හදාරන්න ගත් අංගුලාාන්න උතුර අංගුලාන දකුණයන ග්‍රම් සේව වසම් දෙක හුදකලා භවි නිදහස් කරතිබෙනවා. නිරෝදහන නීතිෙන් නිසි පරදි පිළිපඳන්නේ නම් හුදකලාකළ ප්‍රදේශ කඩිනමින් නිදහස් කළහැකි බවයි පොලිසිය පවසන්නේ. ඒ සඳහා ජනතා සහය අත්‍යවශ බව පොලිසිය අවධහරණය කරනවා. ඇගුලාාන ප්‍රදශය ග්‍රහම්සයකවා සම් දෙකක් හුදකලා කර තිබුණ. එහු දෙකලා කිරීම ඉවත් කරතිබෙනෝ මේ වනවිට, කෙේ වෙතත් එම ප්‍රදේශය ඇති සවිරපුර නැමති මහල්නිවා සංකීර්ණය ඒයා කාරයටම තෞදරටත් හුදකලා කරති බෙනෝ. එමෙන්ම මෙම සංචර්ණ සීමාවන් උදකලා කර තිබෙන ප්‍රදශවලට ආකාරයටම බලපානො. ඒ ප්‍රදේශවල ජන නිරන්තරයෙන්ම තම නිවසේ රැදිීසිටිය යුතුයි. ඒ උදෑසන සිට පොලිස් බල ප්‍රදේශ කිහිපයක නිරෝදායන හුද කලාකිින් මිවත් කරනු ලැබවා. ඒවත් කරනු ලැබුවේ ඒ ප්‍රදේශවල ජනතාවෙන් ලැබුණු සහයෝග නිසා. ජනතාව සංචාර්ණ සීමාවන් වලට අඕනතබමින් කටයුතු කලා තවත් පුද්ගලයකුට මේ රෝගගේ ආසාධ නිවආකාරයට කටයුතු කළේ නැහැ. ඒනිසා. ප්‍රදශ ද ලා බ වත්කිරීම හැකාව ලබුණ. එනිසා බ විශෂෙන්ම කොළඹ මධ්‍යම උතුර ප්‍රදේශ ජනතාවගෙන් පුදකලාකර ඇති ගම්පා දිෂ්්‍රිකගේ පොලිස්සම්ල ජනතාවගේ නිලාසිට නො. ඔබත් නියමිත ආකාරයට නිරෝදාායන රීතිවලට ගරු කරමින්, සංචානය සමා කරමින් ්‍රැදිී සිටින්න අපට ඉතා ඉක්මනින් පුළුවන් වෙයි. ඔබගේ ප්‍රදේශයෙන් හදකලා තත්ත්ව ඉවත් කර සාමාන්‍ය තත්වයට පත් කරන්න. මහනුවර අකුරනපදේශයේ තෙළමුගාවත්තහා බුළු ගොහ තැන්යන ග්‍රාමියන් සහ, මහහියාාවේ එක්කොටසක සංචරණ සීමක් පනවා ඇති බව මහනුවර දිස්ට්‍රික්ලේකම් චන්දන තෙන්න කොන්වහතා පවසනවා. ග්‍රදශ ්‍රමසය වාසම් දෙක් බුළු ගෝත යන්න පෙළමු ගාවත්ත යන වසම් දෙක අපි සංචරණ සීම පනවලතියෙනවා නමුත් සම්පූර්ණයෙන් ගහල නෑ ඇතුළත ඒ අයට සංචරණය කිරීම හැකි අවතියෙන නමුත් එල්ලියට එන්නසා පිටතින් ඇතුල්ල එන්න මේ වෙනකොට නවත්තල තියෙන ඒට මහයි්‍යාව ප්‍රදේශයේ ඉතාම ජන ගනත්වය වැඩි මේ අය විශේෂත්වයක් දක්වලා නිරෝධායන මධ්‍යස්ථානයකට අරංගිල්ලා නිරෝධානය කරන්න වැඩ පිළල්ොල සකස් කරලා තින මෙව මෙ අතර කොළඹ මා නගරිස් භාසීමාව තුළ හුදෙ කලාකර ඇති ප්‍රදේශවල අික ෘදිරපීඩනය දේ වැඩියාව අදී රෝග සඳහා ප්‍රතිකාරගන්නා රෝකින් ලංඟම ඇති සාහිනයට කොස් ලියාපදිජිියයුතුයි. නැති නම් සාහින පොත ළඟමතිබන්න පොලිස් මොපොට ලපාීමමින් අවෂ්ධ නිවසටම ලබාදයහකි පවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරවල් වරයා සඳහන් කරනවා. මේ අර මෝට අත ප්‍රාණපාර්තිමේන්තුවටඇයත් කාරයාලවල සේවාල් ලබාදනු ලපන්නේ කලින් දුරකතනින් දිනයක් කා ේලාවක් පෙන් කරගත්තායට පමයි. එඳ වගේම මුළු කාරමණ්ඩලෙම කැඳවන්න බැරිනිසා, සීි කාර්ම්ඩලයකින් සීමමිත සේවාවන් ප්‍රමාණයක් සපයන්න අපි. එනිසා ඔබෙන් මං ඉතාම කාරුණෙකවඉල්ලනවා කලින් දුරකතනය දිනයක් සහ වේලාවාක්ුවෙන් කරගන්න සේවා ලාබීන්ට පමණමයි අපි සේවා සපයන්න ඔබ මොනතරක් දුරයින්දලාවා කිවනත් අපි ඔබ ඇතුළට ගන්නවිදික් නෑ. සේවාව ලබාකිනිමස මෝතත් ප්‍රවාණධ දෙපර්ත්මීතුට, අදනේ පමිණි සිටයි දක්වේවන් අදහසාක්. ඒ නම්බරක් වැඩ කලා පේ මාත්‍ය අතමයි කතාගලක ම ගමක කොේති කියලලා ම ගමින් ආවිකිකවා ඒ ගමන කිවවා ගම්පාකාරයල්ලි ගින් ාරධය ගොල බාරගන්නා කියලා නම්බ සට කර ම ඒගත්තේ වෙන මගේ නම්බ සඩකා දෙනට පෙිමට දුන්න.ඒ එක කතා කරන්න බැරතත් ඇත්තින්නේ නම්බ ශටික ඔක්කම ඉන්ගේ අනතක වැඩ කරන්නේ. මේ අතර කොවි19 ආසාධිතයන් දෙසි අසූ හත් දෙනෙකු අලුතින් වාර්තාවිමත් සමඳ බෙරට සමස්ත ආසාධිතයන් සංකාව වෙසි දහස් හත්ස අනුපහ දක්වා එහළකයා. කොරෝනා ආසාධත්‍යන් හාරසේ හැට පස් දෙනකු පූර්ණ සුය ලබා අද දිනී පිටවකය බව සෞඛ්‍යංක්ෂත් අහවරු කරනවා. අපේ රටෙන්ට් වාර්තා වන කොරෝනා ආසාධතයන්ගේ සමස්ත සංඛ්‍යාව මෙ වෙනකොට විසිදහස් පන්සිියය එක්මආගොස්ති වෙනවා. එඒ වගේම ගෙවුණු පැෑය විසි හතරක කාලය ගත්තාහම වැඩිම ආර්සාධ්‍යයන සංකඛෑාවක් වාර්තාාවනේ කොළඹ දිස්ශ්‍රිකෙන්. දෙවනුවට වැඩම පිරිසක් වාර්තාාවනේ ගම්පහ දිස්ත්‍රිකයෙන් බ සෞඛ්‍යංශ තහවර කරනවා. ඒත් එක්කම? බඳනාගාර රඳවියන් හත්සයකට අධික්ක පිරිසකට මේ වෙනකොට කොරෝනා වරසිය වැලඳී ඇති බවත් ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ තහවුරු කලා. මෙ තොරතුරුත් එක්ක අපේ රටේ කරුණාවේ සවිස්තරාත්මක තුොරතුරුදකින්නයි දැන් අපේ සෝදානම. ඒ දිනයේ දී හඳුනාගැෙනනු කොරුණනා ආසාතතිීන් තුන්සිය තිස් හදදිනාකින් තුන්සිය තිස් පස්තිනෙකුම දේශය හඳනාකත් පුදකලයන් විදශයන් හිසිට මෙරට පැමණී විදශජාතිකින් දෙදනිකුටද කොරුණ ආසාති බව හඳනා ගැනු. ඒතිනෙද වැඩිම ආසාධති පිරිසක් වාර්තාාවන කොල දිස්ශ්‍රිකයෙන්. එ සං්‍යාව එකසි අසු නමයා අලුත් කනේ පුදගලින් හැට අට දෙෙකු ගරන් පස් පපදේෙන් විසි පස්තෙක, කොටේනි ප්‍රදේෙන් විසිදි දෙනෙකු හඳුනා කැනනා. එමෙන්ම මටක්ුලියෙන් දහ නම දෙෙනෙකු දෙම ගඩින් පහලස්තනෙකු ොරල්ලෙන් දාහත දෙනෙකු සහ කිරුලපනින් එකොළස්තෙකු කරුණ ආසාතතිින් බවට ඒ හඳනා ගෙනති වෙනවා. ගම් පහදිශ්‍රිකෙන් ඒෙදිනේ වාර්තාාවූ ආසාධතින් සංඛාව හතලි සතා. ඉන් වැඩිම පිරිසක් වාර්තාූයේ ව අගඩ ප්‍රදේ. ම සංඛ්‍යාව විසි දෙකක්. සීතුූව මීකමූ සහ මිනුවන්කුඩ ප්‍රදේශවලින් ආසාධතින් පස්තනකු බැින් ර්තාාව වුණා. ඒ තින හඳුනාගත් ආසාධතිතන්තර පොලස් නිලතරෙන් තිස්තුන්දනකුද වෙනවාා එන්දහතුන්දනෙකු විශෂකාර බලකා නිලතාාරෙන්. මනිුවන් ගොඩ ඇඟලම්මලහ පැලිකුඩ මත්සවෙලද සංකීරණ කරුණාපකරෙන් වර්තාාව සමස්ත ආසාධතින්ගේ සංඛ්‍යාව දහත් දහස් දෙසේ හැටේක්. ඉන් පුදගලින් දහ දහ හයිසය අනුව එක්තෙනෙකු මෙමනිට පුරුණනස සවවෙල පාරෝහල් වලින් පිටවගස්තිබෙනා. අද පස රෝගනවිට මෙනටින් වාර්තාබූ කොවිD-19 ආසාධිත සමස්ත සංඛාව විසි දහස් හත්සය අනූපහක් ඉන් පන්දහස් හත්සය හතලිස්තුන් දෙෙකු රොහල්වෙල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුව ලපූ සංඛ්‍යාව දාහතර දහස් නමසය හැට දෙකක් පබයි වසංගත රෝග විද්‍යාශ සඳහන් කරන්නේ. මන්දනාගාර තුළින් හම වූ කරුණා ආසාධතින්ගේ සංඛ්‍යාව හත්සිය දාහතක් බව මන්ධනාර කොම සාර්ෂ්චන් ප්‍රාල් තුෂාර උපුුල්දනේ මහතා පවසෙනවා ිකට බඳනාාරයේ කාන්තා අංශයේ රෝගින් වර්තාවිම සමඟ මේ වනවිට බන්ධනාගාර අයතනකි පේක සමස්ත රඳවියන් හත්සිය දහත් දෙනෙ කොවි ාසාජතයන් බවටවාර්තාවෙලාතේ නො අදදිනේ නව රෝගීන් තිස් පස් දෙන කායතමලින් වර්තාවන බස බඳනාගාරය පැරණි බෝගම්බර බන්ධනාගාරය කොවිඩ ාසිත්‍යයන්ගේ තත්ත්වය පාලනයකින් යුක්ත සිද්ධ වෙනවා. ඊට අමතරව වැලිකඩ බන්ධනාගාරය තමයි වර්තමානය කොවිඩ් යම් ්‍යාපතියක් පෙන්න්නේ නමුත් අපි ඒ තත්වත් ඉතාමත් හොඳින් පාලනය කරණයවා. මේ අතර අගුණ කොල පැලස බඳනාකාරය හැඳ වුවන් කීප දෙනෙකු බන්ධනාකාය වලේ මත නැග විරෝධතාවක නිර්ත විමින්සිදනවා. නිරෝධයනේසනහහා වැැඳවුවන් පිරික් අගු කොල පලෙස බන්ධනාකාරයට කෙනෙ බවට ලැබුණ ොතුරකට අනුව මෙලස විරෝධතාව පල කරන්න බවයි ාර්තාවනේ. සබදධෙන් කරවිම සීමක න්ධාර කොමස්සාර්ෂ්චෙන් රල්ලර ප්‍රකාශ කළේ තමච ඇපල් ලබතන ලෙස ඉල්ලමින් මෙම රැඳවුවන් විරෝධතාව ඉදිරිත වට බවයි. ඇතරම සමහර ආතනවල රැඳවියන් නිතාමත් මේ අවස්ථාව අයුතු ප්‍රයෝජන ගැනීමට සහරන විශේෂෙන් කොල්ලෝ විධ ඉල්ලි ල්ලමින් යම්යම් මුදෝෂණවල නිරතවීමට ඒගේ වේ මර නැගින් වැනිරුණු සිද් කරන ඇති මේවා තුලින් සිද්ධවෙන්නේ නැතත් බඳනාකාාර තුල යම් අවධනමක් කලක් කිරීමේ ඒ නිසා අපි පැහැදිලියෝ මේ සම්බධය ඉති ැඩිව ක්‍රාත්මක වන ොකක්. මේ නිරෝධයන පනතය ඇතේ මේ රෝගයේ ව්‍යප්ත කිරීමට යම්මාආකාරයෙන් අනුබල දෙවන ඒ සම්බධින් දැඩි ක්‍රිය මාර්ගන්නවා. කොරෝණාව කියන වෛරසයට අපේ දෛවය තීරණය කරන දෙන්න අපිට පුළුවන්කමක් නැහැ. අන ඒනිසා තව සැරයක් හොඳට හිතලා. හරි විදිහට අපි වැඩ කරතු. අභියෝග හේතුවක් කර ගනිමින් පාසල් වසා තැබීම පහස්සුුවද එස නොකර දරුවන්ගේ සෞඛ්‍ය රක්ෂාව තහවරු කරමින් පාසල් විවෘ්තකිරීමේ අභියෝග බාහරගත් බව අධ්‍යාපට අමාත්‍ය මහාචාර දියල් පිරිස් මතා පසනවා ගුව සියයට අසූ පහයි සිහට අසූ වයි. ඒ අගේ සිත්වල කිසිම අවිශ්වාසත් බැත්තිබුණේ නෑ මේකට මුහුණ දීලා ඒ පාසල්ලට ගියාඒ ළමයින්ට අධ්‍යාපනය සපයදීම සල්හා. සෞඛ්‍යය බැත්තැන් ගතයෝතු පීවර. ඒ සඳහා මුදල් වැෙන් කල්ලා තියනවා ඒ විදවාල්තිිපතිිපරුන් හාඒ එකක් පාසැල සම්බන්ධයෙන් පත් කල තිබෙන කමිටු ප්‍රියත්ම කයිලා තියනවා. අපි දිගින් දේරු පසල් ලෘත කරන්න නැතන්ඒ පාසල වසා දමනවා කියන්නේ ඒ දරුවාගේ අනාගතය වසා දැන ඉ ඒක මංගේයන්න හැ ළමයාගේ සෞඛ්‍ය තර්ජනයකට අවධානමකට භාජනය කරමින් පාසල් අරින් නේ කියෙල බයි සියලු ්‍රායෝගික පිහිවර අරන් පාසැල් ලියෘර්ත කරලා. මාත්‍ය මචාරේ ජියල් පිරිස් මහම මේ බව සඳහන් කළේ, කොවිටත් අභියෝගේ මධ්‍යේ පැවැති පහස්සවේයේ ශිෂ්‍ය අතුවිභාගෙන් උපරිම ලකුන් ලබාගත් සිසුම් දස දෙනනා ඇගේ මේ උත්සවේදී. අධ්‍යපනමාත්‍යශයේද එම උත්සවේ පැවැත්වනා. තවත් මැතිඇමතවරුන් කිහිප දෙෙනකුද මෙම අවස්ථාවට එක්ව සිටියා. පවතින කොරුණා තත්වේ හමුුවේබුවද නේතිපති දෙපාර්තමෙන්න්තුව, අපරාද ගොුණුන් නවදහස් හයිසි අසුටක කටයුතු අවසන් කර ඇති බව නේතිපතිවරයාගේ සම්බන්ධි කරන නිලධරණී රජී අධින තෙක්න නිශාරාජයරත්න මෙෙනවී පවසනවා. මේ වසරපුරා පැවැති කොවි වසංගත තත්ත්වය මධ්‍යයේ, ගලු නීතිපතිවරයාගේ මෙහැවීම අතේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්, අපරාධ ගොුණු නමදස් හයසිය අසූ අටක වැඩ අවසන් කර තිබෙනවා. අධිචෝදනාපත්‍ර හාරදස් දහනාමයක් විවිධ මහාදිිකන්නවල ගොුණු කර තිබෙනවා. සැකකරුවන් තුන්දස් දොළහක් නිදහස් කරතිබෙනවා. තවද මහෙස්ත්‍රාත් අධිකන්නවල ගොුණු දෙදස් හාරසිය අනූනාමයක් සම්බන්ධෙන් නීතිපති උපදේ ඉදිරිපත් කර තිබෙනවා. මතර උතුරු පලාතයේ මහවිරු දෙන සැමරුම් නතරකිරීම සඳහා ලබාගත් වරන්තුව පළි බඳව, මහහිස්ත්‍රාත් අධකරන හමුුවේ කරුණු දක්වීම, ේෂ් න්ඩිල දහරීන්ට නීතිපතිවරයා උපදෙස්ද ඇති බද දිශා රාජයරත්න මෙෙනවීිය ප්‍රකාශ කලා. උතුරු ප්‍රදේශයේ මෙම සතියපුරා සංවිධානය කර ඇති මහවීර් උත්සවය පැවැත්වීම නැවැත්වීමට ගරු නීතිපතිව රෑ එම දිස්ත්‍රික්කවල අදාලා මහිස්්‍රාත් අධින හමුවේ කරුණු දැක්වීමක් සිදුකිරීමට ජේෂ්ඨ නිලධාරින් හට උපදෙස් ලබාද අදදින පෙරවරුවේ මුලති මහිස්ත්‍රාත් අධිකරණය හමුුවේ කරුණු දැක්වීමක් සිදු කළලා ඒහ සමාන කුණු දැක්වීම කිිලිනෝච්චි මහිස්්‍රාත් අධිකරන්නේ අදදින සිදුකිරීමට නියමිතව තිබුණක් ඒ සඳහාද ජේෂ්ඨ නිලධරින් කණ්ඩාෑමක් ගනු නීතිපතිවරයා විසින් අනයුක්ත කර තිබුණා කෙසේ වුවද යාාපනය මහිස්ත්‍රාත් අධිරන්නේේද කරුණු දැක්වීමක් කිරීම්ට නියමිතව තිබුණද ප්‍රදේශය පැවැති අයහපත් කාලගුණික තත්ත්ව නිසා එම කටියයුත්ත හෙට දිනේදී සිදුකිරීමම්ට නියමිත බව සඳහන් කර සිටිනවා. අධකරනේ පෙනී සිින ලෙසදන්වා යපනේ මහෙස්්‍රත් අධිකරනය ජනදපති ගොටබේ රාජ පක්ෂමැති තුමා වෙත නිකුත් කරතිමෙන සිතාසිය බලර හිත කරමින් අභ්‍යාචනනාධි කරනය रेඩ් ඥාවක් නිකුත් කලා. ඒ ලලත්වර් රාජා, කගන් මුරකා නද යන අගේ නඩු විභාගේකට අදාලවයි. ිත් කගන් දෙන පහරගෙන ගොස් අතුර දන් කළ බවට යපනයේ මහස්ථාත්ධිකරන පවතින නඩු වාාගේ ක් දම ප සි ලෙ හිට ප ආක්ෂ මරය ශය ට රජ පක්ෂමිතුම ත තස නිකුත් කරති වුණ ආක්ෂකහතු මතමට යාපනේ මයිස්තත් අධිකනය හමුවේ පිනිිසිටමට පහස බවදම ගොට ර පක්ෂති දරි පත්කල ට පක් ම ක භාචාධකරනය එම අධි කනේ පිසිටම වලක් පාලමින් තහනම් නියෝගයක්ද නිකුත් කරතිබුණා. එහි තේන්ද ප්‍රකාශයට පත් කරමනුයි අභ්‍යාචනා අධිකරනය අදල් සිතාාසය බලරහික සිතතාය නිකුත් කරති බෙන්නේ නිති වේ විදිරිපත් කල මෝසමකට අනුව බවත් එඒහි කිසිදු නීතිම පදනමක් නොැති බවත් අභ්‍යචනාදී කරනේ නහන්කලා. පල්තුන්්‍ර වනි තුරේ චන්ත්‍රකන්තන් හෙවත් පිල්ලයන් ඇප මත නිදහස් කරුණා හිටපු පාලමේන්තුන්ත්‍ර, ජෝෂ් පරාජසිංහම් ගාතන නඩුවට අදාලවයි ඔහු රක්ෂ පදනා ගාරගත කර සිටි. ඔහු සහ අනිකත් වෙත්තිකරුවන් පස් දෙනාට ඇප නියම කල මඩකලපු මයිට් අඩි කරය ඔුන්ගේ විදෙස්කමන්ට අහනම් කලා. නඩද සැබටපනදා යලි කැඳවීමට නීමයි. 아래 하위에가 <목소리가> 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 කාල ොක් හදදු ප්‍රේශේ පීඩන අවපාතය සුලි කුුණාටුවක් දක්වා වර්ධනේවී ඇති පැවින්, ඉදිරිපැ වෙසි හතර තුළ දෙවේනේ ඔතුර නැගෙනහිර සහ උතුරු ැද පලාාත්පලට ප්‍රහාරාත්මක තද සුලන් ඇතිව හැකි බවට කාලාලගුණන වි්‍යාධ්‍යපාර්තමේන්තුව අනතුරු අංඟපනවා. ඔතුර හා නැගෙනහිර මුොහුද ඉතා රලුවේ මොහුදු රලද ගොඩබීමට පැමිණීමට හැකි බවයි එම දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ. යෙදිනේ බෙංගාල බොක්කයේ පැවැති පීනන අවපාතය අදදින වෙනවිට සුිුණනාටඔබාට පරිත්තනෙලා තියෙනවා මෙම සුිුණටර නමදීල තිනව නිවාර් කියලා දිීත් දොළහ තුළ චන්ඩ සලිකුණනා ඔබාට පරිත්තෙන් ක්ුණ හ වෙලා තියෙන්නේ දිවේේ රිජු බලපෑම තියෙන්නේ දිවයිනට ඊසාන දිසාවින් දෑට මේක ස්ථානගත වෙලා තියන්නේ තිරිුණාමලයේ සිට කිලෝමීට දෙසිය අසුතුනක්කිතර ඇතින් දිවයිනට ඊසාන දිසාවින් සහ උතුරු නැගෙහිරවගේ ගැඹරු සහ නොගැඹුමුොත්තතියරවල මෙම තත්ව අතේ කඩින් කඩ වැසි සුළගේේ වැඩවීමම් 5 කි හැත්තෑවාසූදක්වයි කියල ෑම තත්යන් සහ මුහද රලුවීම හැකාව තියන්න පුළුවන් තර මේ තත්ත්වයටතේ අපි නැමතවක් දවරහා නායක පජාවට නැගෙනෙහිට මුහදදු තීරේ කැමුරු සහ නොගමර මුහත් තිරල දීර හා නාවි කடைතුෝල ෙදෙන්ඩ එපා කියන එක මෙහි වක්්‍ර බලපෑම තමා දිවන්න තුළ තියන්නේ දිවනේ උතුරු කරේ උතුරු උතුරු මැද නැගෙනහිට වගේ පලාත්වොල ඕනෑ අවස්ථාව වැසි ත්‍යන් නිර්මාණයෙනවා වැසිහෝ ිගුණු සහිත වැසි ඉට අතරු වැසිස් සමග සුළගේ වේගේ වැඩවීමේ ත්යන් තියන්න පුුවන් සාමනින් ප කිල හැට හැත්තව දක්වා හිළයාෑමිතත්තය තියවා දිවේ සෙසු පලාත්ගත්තො බස්නාහිර සබරගමුට අමතරව අමධ්‍යම් වගේ පලත්වොල ස්ථාන කිහි පේක වැසිහෝ ගරුණුන් සහිත වැස්තත්්‍යයන් නිර්මාණයවා මේක විශේෂයෙන්ම අපාගේ හෝ සන්දයක් කල්ලේ ඇතිවෙන්න හැකියාව තියෙනවා ඇබයි එම පලත්වොල සාම්‍යින් සුළඟ වගේ 50 කි හතලිය පනහදක් හිළෑමතත්්‍යයන් තිෙනවා මෙම සුිකුණාටයිට විසි පස්සෙන දිනවාගේ වෙන කොට ඉදියාවේ තමින්ල්නාඩු වෙල්ලබරතීරයට ඇතුළ ෙන් ලක්ුණ තමාම හැදිලි ෙන් ුර. මේ අතර අදදිනේදී උතුරු පලාාතට තද වැසි සමඟ තද සුළං ඇති වූ බව අපවාර්තාකරුවත් පෙන් ාතිනවා. යප නිනුවර එනම් මාර්කයේ කමුකුල් ෑ ප්‍රදේශයට ගස් අතු කඩා වැටිමිනිසා ගමනාගමනට බාධ එල්ලවී තිබනාා ව්න්‍යාව ඇතුු උතුරේ සෙසු ප්‍රදේශ්වලට ද අකණ්ඩ වර්ෂාපතනයක් ලැබමින් පවතිනවා මුහද රළුුවීමහත්තුවෙන් දීවරයන් දීවර කටයුතුලින් වැලකේ සිටින ආකාරයට දැකතහැකි.. රට තුළ යළි ප්‍රස්සවාදයක් ඇතිවහෝොත්, මෝලිකව ඊට වගකවයුත්තේ ජාතිවාදී ප්‍රකාශසිදු කළ පිරිස් බව රාජමාත්‍ය සරත් වර් සේකර මහතා පවසනවා. යාාපාලන රජ්‍ය අඩ පනරතිබූ බුද්්‍යංශ ශක්තිමත් කර, ජාන්තික අරක්ෂාවතාවරු කිරීමට රජය පීිරග නැති බවයිඒ මහතා අවධාරණය කළේ. අය වැය කාර්ක සභාාවස්ථාාව විවාදයට එක්වමින් ඒ මහතා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කලා. තමත් මැති අමතිවරුන් කේපදනෙකුද විවාදේදී අදහස් දැක්වා. ඇව ගිලුණත් ෑන්චුන් අන්න චුන් එක ඉන්නවා ඔය චන් එකේ පහුගේආණ්ඩුත් හිටා හැබැයි එක බැටකෑවේ මේ රටේ ජනතාව. එනිසා ්‍යාර්ථිකේ කඩය වැට්ටීම කියන එක ඔබතුමල්ත් අද කරනවා පහගේයා්ඩුත් කරා ප්‍රතිඵලය තමයි අද රට ලංකාවනැමැති නෞකාව ගිලින තත්වට පත්තුලති. යහපාලන රජයයි ජනත ජනටල්ත පරමණයි එකතු වෙලා හිල්කරපු නැව. ිල්ලකන් බලං ඉන්න ජනතවිත පෙරමුණ නොකීරේත. මයි මෙවන් ආර්ථික අවපාතික සිටියදීත්. අපේ රටේ අභිමානය රැකගණ්ඩ අපේ රටේ ගෞරුව රැක්ගන්න අපි විදේශය ණය ඩොඩල් බිලියන හතරයි දසම දෙකක් මේ වසරේ ගෙවලතිය නො. ඒවගේමට මයි අපන එන ආදායම ඩොඩල් මිලෙන් නමසයක් අපි මේ වසේ ලබාගෙනතිම් මේ වගේ දුෂ්කර තත්ත්වයක් මැද වුුණත්. ඉදි ඔබතුමල්ලා හිල්කරපු නැවේ අපි අද වෝටටයිට කම්පර්ටවන් හදලා. මජ කටල් කරලා අත් නියමදිසාාවට යනහැට තමයි මේ අවයින් පෙන්න්න. රටක කුදුරාටය ධාචක රක්ෂාවනං ජාතිකාරක්ෂ කුන්රාටේ බුද්්‍යාංශය නමුත් බුද්්‍යාශය යහපාන් රජය සම්පූර්ණයෙන්ම පාවාදුන්නින්සා තමයි මේ වගේ පාස්කු වගේ ප්‍රහරෙක් ඇතු නති. අපේ රජය නැවතවරක් ඒ බුද්්‍යාංශය ශප්තිමත් කල තියෙන සිලජනාට මමකයන්නේ ත්‍රස්වවා දයනව ඇති වුණොත් ඉස්සෙල්ලාම වග කියයන් ඕනේ තමුන්නාන්සේලා කියන එක මවස් ජමකයා සිදනවා. ිදක්කන ද ෙම ජත ගැ ඔවගේ මාහිකම් ගැන කාරන්න ෙම න්තවු කිෙසිෙනෙක් අප යද්කාල ල පි දක්කන ඔවන් හිටේ කොම සකු ිවල්ලවල ඇඳදවල්ලට ප්‍රවාාකරන ලක්ෂතුනක් මිනිස් පලයක්ේ තබගෙන යනකොට පැනයන අය මරධහනකොට තමන්නාතර පොදිට. ගන්දර නයිට මිස් සෝ මිහක් දන්න ර. .. Prove yourselves. That's what we are asking. Why are you shying away? Or oh, very confidently stating that no wrongs have been done. On the contrary, that you have helped the Tamil people so much. Okay. What are you afraid of? Honourable member, you don't know. There have been six uh, six war crime world renowned work war crimes experts attached to the Parnagama Commission. Right? Sir Geoffrey Nice, uh, Pro, Professor Michael Crane, all the six have said that there's no war crime has been committed. Why you do you want this? Where were you when, when these people were suffering? You were never there in the in, the, in the war front. You are never there in the war front. Okay? ට වීටෝ ව්‍යපයූ වෙන් ප්‍රාකරනව ස්කීපිංන් ඉසන් ටැමල් සෑස මන්ශිල්. ්‍යබයූ බ හැේ හැවි හැවි ඩන් ටප්ද. ත්‍රස්වාදී සැරීම සසාහනම් කල තියනවා කඩුගතා තුමන උසාාවී පිදන්නවා එක්රදවි න්තිව ටේ මියගේ ත්‍රස්්‍රෙ සැමරුවවා අ අපිදන්නට ප්‍රශ්නයක් තියෙනවා කොටි සටන් කලේ රට බෙදන්න්න. ඒමනං ඔවුව සමරනවා කලකයඇන්නෙ බෙදුන්වාද පිළිගන්නවා. ඒමනං උසාවි නයෝගින් නොතකා. පොටිමරපු අය සහ ඒ සම්බන්ධයෙන් උසාවිට ගේ අයකරු කතානග තුබනි ඒ දියර්ම ගෙන බලන්ට ඕනේ ඔවුන්ගේ නිදහස කරනු අහස සන් ෝන මනං ඔවුන්රට බදදුම් ාදර දවන උන්ගේ මන්ත්‍රී දුරු අවස්සක රන්් ඕන එකරිඩපුත් සමගින් අපගේ ප්‍රධාන පෝෘත්ති විකාශය අවසන් වනවා අපගේ බීලඟ ප්‍රධාන පත්්‍රවිකාශය රාත්‍රී නවේ ඇතිහට.